අයිබවන් සුබ දැසනක් දවසේ ප්‍රථම ප්‍රවෘත්ති විකාශයත් සමගින් ඔබ හමු වන මම මදුකා සමරකෝන් මුලින්ම අවධානය යොමු කරමු ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත යල කණ්ඩයට අවශ්‍ය පොහොර ගොවීන්ට කඩිනමින් සපයන්න ජනපතිගෙන් නිලධාරීන්ට නියෝග ජනපතිට රට හදන්න ශක්තිමත් ආණ්ඩුවක් ලබා දෙන්න අගමැති ඉල්ලයි ආගමික ස්ථානවල දේශපාලන ප්‍රවර්තන කටයුතු කිරීම තහනම් මැතිකරණ කොමිසමේ සභාපති කියයි ඉදිරි යල කන්නේදී ගොවින්ට පොහොර ලබා දීම පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. පොහොර කෙන්වීම සහ බෙදා හැරීම පිළිබඳ වත්මන් තත්ත්වය සමාලෝචනය කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා. පොහොර ආනයනයේදී මතුවැති ගැටලු දීර්ඝ වශයෙන් මෙහිදී සාකච්ඡාවට ලක් කෙරුණා. බෙදා හැරීමට පෙර සිදු කෙරෙන ප්‍රමිති පරීක්ෂණ වාර්තා දින 10ක තුලත ලබා ගන්නයි ජනාධිපතිවරයා විසින් දැනුම් දී තිබෙනවා. ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ට නියෝග කළා. ඉදිරි දින කිහිපය තුළ පොහොර තුග දිවයිනට ළඟා වීමට නියමිතව තිබෙන අතර ප්‍රමාදයකින් තොරව පොහොර බෙදා හැරීමට විධි ප්‍රධාන සලසන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන් අතර ගොවීන් කිසිදු විටක පසුතාවයට පත් නොකරන්නයි ජනාධිපතිවරයා අවධාරණය කර සිටියා. රසායනික පොහොර භාවිතයේදී මතුවන ගැටලු පිළිබඳව ගොවිජනතාව දැනුවත් කිරීමේ අවශ්‍යතාවය පෙන්වා දුන් ජනාධිපතිවරයා ක්‍රමානුකූලව කාබනික පොහොර වෙත ඔවුන් යොමු ක
කෙරෙහි ජනතාවගේ මහත් උනන්දුවක් පවතින අතර වෙළඳපොළ අවශ්‍යතාවය සහ නිරෝගී අනාගත පරපුරක් වෙනුවෙන් කාබනික පොහොර නිෂ්පාදනය වැඩි කිරීම නොපමාව සිදු කළ යුතු බවයි ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේ. රට සංවර්ධනය කිරීම සඳහා ජනාධිපතිවරයාට සහය දිය හැකි ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා සිටිනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ගනිවත්ත ප්‍රදේශයේ පැවති උත්සවයකට එක් වෙමින්. අපි දැක්කා පාර්ලිමේන්තුව සහ ජනාධිපතිවරයා අතර වෙනසක් ඇති වුණොත් අවසාන ප්‍රතිඵලය වෙන්නේ ජනතාවට කිසි වැඩක් කරන්නේ නැති එකයි. ඒක තමයි පහුගිය කාලේ වුණේ. ජනාධිපතිවරයා කියන දේ පාර්ලිමේන්තු අගමැතිවරයා කරේ නැහැ. අගමැතිවරයා කියන දේ ජනාධිපතිවරයා කරේ නැහැ. ඒ ගැටුම් ඇති වුණා. දෙගොල්ලම උක්කුස්ස වෙන්න මහන්සි ගත්තා. ඉතින් ඒ කොහොම වුණත් අවසානයේ රටේ ජනතාවටයි ඒකේ පාඩුව. ඒ නිසා මීර මම හිතන්නේ ජනතාව ඊට වඩා බුද්ධිමත්ව මැතිවරණය ඉලක්ක කරගනිමින් කිසිදු අපේක්ෂකයෙකු හට ආගමික සිද්ධස්ථානවල හා ආගමික උත්සවවල දේශපාලන ප්‍රවර්තන කටයුතු සිදු කළ නොහැකි බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ මහනුවර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්. මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මල්වතු අස්කිරි මහනා හිමිවරුන් ඇතුළු මහා සංඝරත්නයේ බැහැ දැකීම සඳහා 1981 අංක 1 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 79 වගන්තියේ තියෙන්නේ අයිතු බලපෑම කියලා කරුණක්. අයිතු බලපෑම කියන කරුණේ තියෙන්නේ ආගමික සිද්ධාස්ථානවල දේශපාලන රැස්වීම තියන්න තහනම් කියන එකයි. ආගමික උත්සවවලදී පක්ෂ අපේක්ෂක ප්‍රවර්ධන කටයුතු සිදු කරන්න බෑ කියන එකයි. එම කරුණ වැළැක්වීමේ අවශ්‍යතාවය අපි සියලුම ආගමික නායකයන් හරහා පළමුවෙන් දැනුවත් කළා. ඊට පස්සේ අපි නිල වශයෙන් දිස්ත්‍රික් ලේකම්වරුන් කියන්නේ තේරීම් බාරලිදාර හරහා සියලුම විහාරස්ථාන දේවස්ථාන කෝවිල් බාරව ක්‍රියා කරන ස්වාමීන් වහන්සේලා සහ පූජකතුමන්ලා වෙත දැනුවත් කරන බලාපොරොත්තු වෙනවා. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ භික්ෂුන් වහන්සේලාට නැත්තම් පියතුමන්ලාට මෞලවිතුමන්ලාට කුරුක්කලතුමන්ලාට දේශපාලන අයිතිවාසිකම් නැහැ කියලා. ඔවුන්ට පෑදිලිවම දේශපාලන අයිතිවාසිකම් තියෙනවා. ඕන නම් දේශපාලන රැස්වීම වල කතා කරන්නත් පුළුවන්. තමන්ගේ ආගමික මහානායකවරුන් වහන්සේලා පමණක් නෙවෙයි ඕනෑම ස්ථානයකට ගිහිල්ලා තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය දක්වලා පූජා කරලා ආශිර්වාද ලබා ගැනීම ඒක කිසිම තහනමක් නැහැ. එළඹෙන මහා මැතිවරණය නීතිගරුක මැතිවරණයක් බවට පත්කර ගැනීම සඳහා පක්ෂ නායකින් සතුව විශාල වගකීමක් පවතින බව කැෆේ සංවිධානය අවධාරණය කර සිටිනවා. ඒ මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් මෙම මහා මැතිවරණය සඳහා ප්‍රධාන දේශපාලන පක්ෂ කිහිපයක් සන්තානගතව තරඟ කිරීමට නියමිත අතර නාම යෝජනා ලබා දෙන අපේක්ෂකින් නීතිගරුක මැතිවරණ ව්‍යාපාරයකට යොමු කරවා ගැනීමට ඒ පක්ෂ නායකින් කටයුතු කළ යුතු බව කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ අහමඩ් මනාස් මකින් මහතා සඳහන් කර තිබෙනවා.
එමෙන්ම මෙවර බොහෝ විට එකම පක්ෂයේ හෝ සංධානගත පක්ෂවල අපේක්ෂකයින් සහ ආධාරකරුවන් අතර ගැටුම් ඇතිවිය හැකි තත්ත්වයක් මතුවිය හැකි බව කැෆේ සංවිධානයේ අදහසයි. ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂවල ඇතිව තිබෙන අභ්‍යන්තර අර්බුද හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවිය හැකි බවයි කැෆේ සංවිධානය පෙන්වා දෙන්නේ. එමෙන්ම සංධානගත දේශපාලන පක්ෂ තුළද විවිධ පක්ෂ නියෝජනය කරන අපේක්ෂකයින් සිටින බැවින් මෙවැනි තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බවයි කැෆේ සංවිධානය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. මෙම ගැටුම් සහිත තත්ත්වයන් ආගම්වාදී ජාතිවාදී ගැටුම් දක්වා වර්ධනය වීමේ අවධානමක්ද පවතින බව කැෆේ සංවිධානය පෙන්වා දෙනවා. පසුගිය මැතිවරණ පිළිබඳ සලකා බැලීමේදී මාධ්‍ය සහ සමාජ මාධ්‍ය විසින් එල්ල කරන බලපෑම පිළිබඳව මෙවර වැඩි අවධානයක් යොමු කළ යුතු බවද කැෆේ සංවිධානය නිකුත් කළ නිවේදනයේ සඳහන්. මේ සම්බන්ධයෙන් වන උපමාන මැතිවරණ කොමිසම විසින් හඳුන්වා දුන්නද එම උපමාන මායිම් නොකර පසුගිය මැතිවරණවලදී මාධ්‍ය කටයුතු කළ බව කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ අහමඩ් මනාස් මකින් මහතා පෙන්වා දෙනවා. මේ හේතුවෙන් මෙවර මැතිවරණ සමය තුළ මාධ්‍ය භාවිතය පිළිබඳව සහ සමාජ මාධ්‍ය භාවිතය සම්බන්ධයෙන් විධිමත් සුදුසු ප්‍රායෝගික ක්‍රියාමාර්ගයක් ගත යුතු බවයි කැෆේ සංවිධානය අවධාරණය කර සිටින්නේ. එළඹෙන මහමැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් සහාය දක්වන පුද්ගලින්ට පමණක් රැකියා ලබා දීමේ සූදානමක් පවතින බව හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර සිටිනවා. ඒ මහතා මේ බව පැවසුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. ජනවාරි 3 වෙනිදා විපක්ෂ නායකවරයාට වගකීම් බාරගත් මොහොතේ සිට හැම විටම හැම අවස්ථාවකදීම කටයුතු කරේ මේ රටේ පොදු ජනතාවගේ සුගතිය උදෙසා, මේ රටේ සමස්ත ජනතාවගේ අභිවෘද්ධිය සහ උන්නතිය සඳහා. අපි විශ්වාස කරනවා මේ තනතුරේ ගත කරපු සෑම මොහොතකදීම පෞද්ගලික ඕනෑපාකම් පසෙක දාලා අපි විසින් ජන සමාජයට පොදු ජනතාවට ඉෂ්ට සිද්ධ කරන්නට ඕන ඒ සියලුම කාර්යභාරයන් අපි නොපිරිහිලාම ඉෂ්ට කරන්නට සැදී පැහැදී සිටියා. ඒ නිසා අද දවසේ අපි මේ විපක්ෂ නායක වගකීමෙන් බැහැර වෙන්නේ ඒ කාලවකවානුව තුළදී යම් වගකිවිය යුතු කාර්යභාරයක් ඉෂ්ට කරලා කියන එක සඳහන් කරන්න කැමතියි. විපක්ෂ නායක කාර්යාලයෙන් නික්ම යන මොහොතේ අද දවසේ ප්‍රමුඛතම කාරණාවක් හැටියට ජාතික වැදගත්කමකින් යුක්ත මාතෘකාවක් ගැන මම කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. අපි හැමෝම දන්නවා පහුගිය ජනාධිපතිවරණයේදී ඉතාමත්ම ඉහළින් දේශීයත්වය, ගමේකම, අපේකම, රටේකම, ස්වදේශිකත්වය, රටට ජනතාවට නූතන දීම ගැන ඉතාමත්ම ඉහළින් කතා කරා. අද වන විට ඉතාමත්ම ඉහළින් කතා කරපුදී සම්පූර්ණ පුස්සක් බවට පත් වෙලා තියෙනවා. අද වන විට ජාත්‍යන්තර මුදේ මත්ස්‍ය කර්මාන්තේ නියැලෙන විදේශීය යාත්‍රා රාශියක් මේ වන විට අපේ රටේ වරායන් උපයෝගී කරගෙන මුහුදේ මසුන් අල්ලලා අපේ රටේ වරායන්වල උඩවැහැම තුළින් දේශීය ධීවර කාර්මිකයාට විශාල ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිද්ධ වෙලා. අපේ ධීවර කාර්මිකයාට විදේශීය වෙලද කොළහින් වෙලා තිබෙනවා. ප්‍රමිතියෙන් බාල මත්ස්‍යයින් අපේ අපනයනත් සමඟ මිශ්‍ර කිරීම තුළින් අපේ රටේ අපනයන පිළිබඳව තිබෙන ජාත්‍යන්තර පිළිගැනීම සම්පූර්ණයෙන්ම අහිමි වෙනවා. බාල මත්ස්‍ය අපනයන රටක් බවට හංවඩු ගැහිලා ඒ මිශ්‍ර කිරීම තුළ මොකද දේශීය ධීවර ශේෂ්ත්‍රයට යන කල අද වර්තමාන රජය සම්පූර්ණයෙන්ම අමතක කළා තිබෙනවා. හැමෝම දන්නවා දැන් මේ වන විට දසදහස් ගණනකට රැකියා අහිමි කරලා තිබෙනවා. නිවාස සංවර්ධන අධිකාරිය ඇතුළුව තවත් සංස්කෘතික අමාත්‍යංශයේ ඇතුළුව තවත් ශ්‍රේෂ්ඨ අංශ ගණනාවක දසදහස් ගණනින් රැකියා අහිමි කරපු කාරණාව ගැන අපි කතා කරා. දැන් අපිට ආරංචි මේ දවස්වල කියනවලු මැතිවරණයේදී පොහොට්ටුවට වැඩ කරොත් රැකියාව ආපහු ලබා දෙන්නම් කියලා. ඉහළින්ම ක්‍රියාත්මක වෙන ප්‍රවණතාවය තමයි අද වැඩ කරන ජනතාව එළියට දමලා මැතිවරණයේදී පොහොට්ටුවට වැඩ කරන්න එතකොට නැවත රැකියාව ලබා දෙන්නම් කියන අලුත්ම ක්‍රමවේද. අපි තමයි නිද්‍රාශීලීව හිටපු රජය, වර්තමාන රජය නැවත අවදි කරවලා ජනවාරි පළවෙනිදාට මෙහෙම පොරොන්දුවක් දුන්නා නේද පත්වීම් ලබා දෙනවයි කියන එක ගැන මතක් කරේ අපි. එක්සත් ජාතික පක්ෂය තුළ පවතින අර්බුදකාරී තත්ත්වයේ හේතුවෙන් පීඩාවට පත් වූ පාක්ෂිකයින් ශ්‍රී ලංකා නිදහස් පොදුජන සංධානයට සහාය පළ කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහත්මිය මේ බව පැවසුවා. අපි අනිවාර්යයෙන්ම 3/2 බලයක් පාර්ලිමේන්තුවට ලබා ගන්නවා.
මොකද අද වෙනකොට එක්සත් ජාතික පක්ෂයේ කැලිවලට කැඩිලා මේ කැලිවලට කැඩිච්ච එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද පදනම බිඳ වැටිලා ඡන්දයට දාන්න යන්නේ නැහැ කලකිරිච්ච එක්සත් ජාතික පාක්ෂික ඒකේ වාසිය ලැබෙන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට අපි රටේ ජනතාවෙන් ඉල්ලනවා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට පක්ෂයට ඡන්දය දෙනකොට මනාප තුනෙන් එකක් පුළුවන් නම් කාන්තාවකටත් ලැබලා දෙන්න කියලා මොකද කාන්තා නියෝජනය බොහොම අඩුයි 105.3යි ඡන්ද දායකයන්ගේ 156 කින්නේ කාන්තාව. ඒ නිසා කාන්තා නියෝජනය මීට වඩා වැඩි වෙන්න ඕන පාර්ලිමේන්තුවේ. මේකේ පාර්ලිමේන්තුවේ කාන්තාව සුළුතරයක් වෙන්නේ. කිසි විටකත් පක්ෂය දෙදරා යාමට ඉඩ ලබා නොදෙන බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාර්යවසම් මහතා පවසනවා. සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. මෙම මාධ්‍ය හමුව සඳහා එම පක්ෂයේ ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මහතාද එක්වන. සමහර කණ්ඩායමක් ඉන්නවා මේ සජිප්පේව මැතිතුමා නෙමෙයි ඒ වගේම මෙතන රන්ලික් විසික මැතිතුමා නෙමෙයි සමහර කණ්ඩායමක් ඉන්නවා මෙතන වෙන වෙනත් මාර්ගයක ගිහිල්ලා මන්ට සමහර විට මේ එකතු වෙලා ගියාම දිනන්න බැරි කණ්ඩායමක් ඉන්නවා එකතු වෙලා ගියාම දිනන්න බැරි කණ්ඩායමක් මේක දෙකට බෙදලා දිනන්න උත්සාහ කරනවා ඒක රටේ ජනතාව එක්සත් ජාතික පක්ෂයේ එක්සත් ජාතික පාක්ෂිකෙන් වගකීමෙන් සහ බොහොම පරිස්සමෙන් මේවා තේරුම් බේරුම් කරගන්න මාධ්‍යවල ගියපමණින් වැරදියට තේරුම් ගන්න එපා අපි හැම කෙනෙක්ම කැමති මේ පක්ෂය ඔක්කොම එකතු වෙලා යනවාට අපි තවමත් මේ යෙදෙමින් ඉන්නේ අපි මේක අපි දැනටත් කියනවා මේක කැඩෙන්න දෙන්නේ නැහැ කියලා අපි දැනටත් කියනවා අපි මේක ආරක්ෂා කරගෙන යන්න උත්සාහ කරනවා කියලා අවසන් මොහොත වෙනකම් ඒක අපි පැහැදිලිව කියනවා ඒ නිසා හොඳට මේ රටේ එක්සත් ජාතික පාක්ෂික ගෙන්ද මම්බේ පක්ෂේ අපිත් මේකේ පුංචි කාලේදලා ආපු අය විදිහට දේශපාලනේ මේ එක්සත් ජාතික පක්ෂයේ මතින් ඇති වෙලා කැබිනට් අමතුවර වෙලා සහ මේ තනතුරු ලබපු අය විදිහට අපිට ඕනේ මේ පක්ෂය ආරක්ෂා කරන්න පක්ෂයේ ලකුණ ආරක්ෂා කරන්න පක්ෂයේ සිම්බල් එක ආරක්ෂා කරන්න මේ පක්ෂයේ නියෝජන නායකයා වෙන්න පුළුවන් අනිකුත් සියලුම නායකයෝ ආරක්ෂා කරගන්න අපිට ඒ කිසි විටක බෙදෙන්න මේ වෙන් වෙන්න උවමනාවක් නැහැ සහ අපි ප්‍රකාශ කරද්දී අපි එළියට ගිහිල්ලා අපි පරිස්සමෙන් ප්‍රකාශ කරා මට බෑ වගකීමෙන් තොරව ප්‍රකාශ කරා මට ප්‍රකාශ වලට උත්තර දෙනවා නම් බොහෝ දේවල් ඒක බොහොම ජනප්‍රිය වෙන්න පුළුවන්. ඒක ජනප්‍රිය මතයක් වෙන්න පුළුවන්. අද අපි මේ මැතිවරණයක් අභියසත් අපි සත්‍ය වෙනුවෙන් පෙනී හිටිනවා. සත්‍යවාදීව පෙනී හිටිනවා. මොකද මේක අපිට කොච්චර පාඩු වුණත් අපිට මැතිවරණයක් අභියස අපිත් හොඳට වැඩ කරලා ඇමතිවරු විදියට කැප වෙලා හොඳට වැඩ පෙන්නපු ඇමතිවරු. විශේෂයෙන්ම කෘත්‍යාධිකාරී මණ්ඩලයේ රැස්වීමේ ඇති වුණ ප්‍රධානම කරුණ තමයි ලාංඡනය සම්බන්ධයෙන් තිබෙන ගැටලු. ඉතින් මේ ලාංඡනය සම්බන්ධයෙන් අපි දිගින් දිගටම කතා කරා. සාකච්ඡා කරා අපි අදහස් විමසුවා. එක්සත් ජාතික පක්ෂයේ බිම්මට්ටමේ ක්‍රියාකාරීන් මන්ත්‍රීවරුන් හා විශේෂයෙන්ම කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සමාජිකයන්ගේ අති බහුතරයක් ඉන්නේ අලියා ලකුණෙන් තමාගේ පක්ෂයේ අති බහුතරයක් කියන්නේ අලියා ලකුණෙන් තරම් කරන්නේ. එදා ඇත්ත වශයෙන්ම අපි මේක සාකච්ඡා කරලා අපි නිල වශයෙන් ඡන්දයක් තිබ්බේ නැහැ. නමුත් පක්ෂ නායකතුමා මේ බහුතරයේ කැමැත්ත මොකද්ද කියලා ඉල්ලීමක් කරා. ඒ අවස්ථාවේ මට හොඳට මතකයි කබීර් හෂිම් ඇත්තුමා නිරන්තරයෙන්ම අපගේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සමාජිකයන්ගෙන් ඇහුවා ටෙලිෆෝන් එකෙන් නමුද ටෙලිෆෝන් එකෙන් නමුද කියලා. කවුරුවත් ඒකට ප්‍රතිචාරයක් දැක්වුවේ නැහැ. විශේෂයෙන්ම කවුරුත් කෙනෙක්වත් කිව්වේ නැහැ ඒකට කැමති කියලා. ටෙලිෆෝන් එකෙන් යන්න කැමති ඇත්ත වශයෙන්ම වැඩිම 10 දෙනා. පක්ෂයේ අනිත් බහුතරය මම වක්කීමෙන් කියනවා අපි නිල වශයෙන් ඡන්දයක් ගත්තේ නැති වුණත් අලියා ලකුණෙන් තරම් කරන්න තමයි කැමති. අද දින තවමත් ජනතා සමගි බලවේගයේ ලකුණ ඔවුන්ටත් හරියට කියන්න බෑ. අපිත් ඒක දන්නේ නැහැ. එම පුවතත් සමගින් අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. තව තුනසුම් පුවත් දැනගැනීම සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අප නැවත තමුවන්නේ මධ්‍යාහන 12 ප්‍රවෘත්ති විකාශයත් සමග. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.